තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි පසුගිය කාලේ අපි දැක්කත් මේ අස්වැන්නේ අඩුවක් වුණා විවිධ හේතු නිසා විශේෂයෙන්ම පොකුර තහනම විශාල බලපෑමක් එල්ල කරා උපතුමාලා ඒ ගැන පරේක්ෂණ කළා තියනවාද කොපමණ අස්වැන්න අඩුවීමක් මේ කාබනික පොකුර වලට එකවර යන්නට ගත්ත තීරණේ නිසා වුණාද කියලා මේ වෙද්දි මෙහෙමයි ඒක ඇත්තටම දැන් අපි අර මං ඉස්සර කිව්වා වගේ අර අපේ තව ගොඩාක් කාරණා සිද්ධි හේතු වුණා මේ අස්වැන්න අඩුවීමට මත අපි 2013 වර්ෂයේ ඇත්තටම ඉහළම අස්වැන්න 10 කිලෝග්‍රෑම් මිලියන 340ක් අපිට ලැබිලා ඊට පස්සේ ක්‍රමානුකූල අඩුවීමක් තියෙනවා ඒතර 13 ඉඳලා මේක අඩුවීම තියෙනවා ඒතර ඇත්තටම ඒ දැන් මේ පොහොර ප්‍රශ්නේ එකක් පමණයි අතර මෙතෙන්දී අපිට බලාපොරොත්තු වෙන විදිහට අර අපේ බලාපොරොත්තු අසන්න ගන්න බැරි වෙන්න. අපි දල වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් දැන් පොහොර නිසාම සිද්ධ වෙච්ච අස්වනු හානිය කොච්චරද කියලා දැන් අපේ 50% වගේ ප්‍රමාණයක් කියලා හුඟක් කට්ටිය කතා කරලා ඒක ඒ තරමටම වෙන්නේ නැහැ. නමුත් ඊට ඒ කියන්නේ අපේ පොහොර නිසා 30ක 40ක වගේ අස්වනු අඩුවීමක් වෙන්නේ නැති ඒ තිබුණ ඒ අවස්ථාවේ හැටියට මොකද අර රසායනික පොහොර එකවරම ලැබීම තුල මොකද අපිට ඒක පැහැදිලි නේ මොකද يعني යම් කිසි සාහකයක් රසායනික ද්‍රව්‍ය වලට පුහුණු වෙලා ඒ කියන්නේ ඇත්තට මේ ඒ ගැන අනුගත වෙලා ඉන්න අවස්ථාවක පුරුදු වෙලා ඉන්නකොට එකපාරට නැතුනහම දැන් ප්‍රශ්නයක් එනවා නමුත් ඇත්තටම ඒකට විකල්ප තියෙනවා මොකද ඇත්තටම අපි අර මං ඉස්සලා කිව්වා ගැර පසේ තියෙන තත්ත්වය අඩුවීම තුල සිද්ධ වෙන හානිය ඊට වඩා බරපතල ප්‍රශ්නයක් නෑ අපි ඒතර පොහොර නොතිබුණාට වැඩි ප්‍රශ්නයක් පසේ තියෙන පොහොර ටික නිසියාකාරයෙන් සාකර ලබා ගත හැකි තත්ත්වයක නැත්තම් මෙන්න මේ මෙතෙන්දී අපි ශ්‍රී ලංකාවේ පරිසර ආයතනයේ විදිහට දැන් අපේ එදා ඉඳන්ම තිබුණ නිර්දේශයක් තමයි මේ කාබනික ද්‍රව්‍ය පසට එක්කහු කළ යුතුයි රසායනික පොහොර වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් කියන එක. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගත්තොත් රසායනික පොහොර වල හානිය 40ක් 50ක් වගේ මට්ටමක තියෙන්නේ. ඔය කෘෂිකර්මාන්තයේ සාමාන්‍ය විදිහට ගත්තොත්. ඒතකොට එහෙම බැලුවහම අපිට තේරෙනවා පොහොර විතරක්ම නෙමේ ප්‍රශ්නේ. ඒතකොට එතෙන්දී අපි අර පසේ තත්ත්වය වර්ධිනු කරලා තිබීම තිබුණා නම් ඒක ඒ තරම් මට්ටමට එන්නේ නැහැ. ඒ වගේම ඒ අපි ඇත්තට මෙතෙන්දී අපිට කළ හැකි උනේ තියෙනා වූ සම්පත් භාවිතා කරලා අපි කොහොමද මේ තිබෙන හානිය අඩු කරගන්නේ කියන එක. ඒතර ඒ සඳහා ඇත්තටම ශ්‍රී ලංකාවේ පරිසර ආයතනය අපි පසේ තත්ත්වය වැඩි දියුණු කරමින් තියෙන සම්පත් භාවිතා කරමින් කොහොමද අපි මේ අස්වනු හානිය අවම කරගන්න කියන එක සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපේ ඇත්තටම මෙතෙන්දී ග්‍රෝවර්ස්ලත් එක්ක එහෙම නැත්නම් වගාකරුවන් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර වගාකරුවන් සමග සම්බන්ධ වෙලා මේ අවශ්‍ය දැනුම උන්ට ලබා දෙන්න කටයුතු කරා. එතෙන්දී අපි ගොඩක් වෙලාවට ඒ කියන්නේ අර මික්ෂර් එකක් එහෙම නැත්නම් ඒ රෙකමෙන්ඩේෂන්ස් එහෙම නැත්නම් නිර්දේශවල රසායනික පොහොර සහ අනිකුත් කාබනික පොහොර තිබෙන තැන් වලින් ඒවා අවශ්‍ය ප්‍රමාණයක් ලබා දීලා අපේ වගාකරුවන්ගේ අර අස්වනු හානි සෑහෙනතරට අඩු කරන්න පුළුවන් වුණා. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට අපිට තේ වගාකරුවන්ට පොහොර ලබා දීම ප්‍රමුඛත්වයක් විදිහට මම හිතන්නේ හැමෝම පිළිගත්තේ අවස්ථාව. මොකද අපි විශාල විදේශ විනිමයක් ලබා දෙන කොටසක් නිසා ඉතින් අපිට ඇත්තටම අපේ පරිසරන වලදී අපි තාමත් කෙටි කාලයක් තුළදී මොකද අපිට දැන් තේ පරිසරන කියලා කියන්නේ මාසික දෙකකදී අපිට නිර්දේශයක් ලබා දෙන්න පුළුවන් ආකාරයකක් නෙමෙයි මොකද මේක දීර්ඝ කාලීන බහුවාර්ෂික භෝගයක් නිසා දීර්ඝ කාලීනව අපි ඒ ගැන අත්දැක බැලීම් කරලා තමයි අපිට ඇත්තටම නිර්දේශ ලබා දෙන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ කවුරුන්වත් පිළිගන්නේ නැති අනිකුත් වගාවන් වල තිබෙන අසනහන දැන් වී වගේ වගාවක් සාපේක්ෂව ගත්තොත් අපි ඇත්තටම ඒ තත්තර අපි වැටුනේ නැහැ ඒ වැටුනේ නැත්තේ අපිට ඇත්තටම ඒ පරිසර ආයතනයේ විදිහට අපේ පරිසර නිලධාරීන් ඒ ඒ දවස් කීපය තුල වැඩ කටයුතු කරලා අපි ඇත්තරම අපේ තිබෙන මොකද ඒ දවස්වල තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඇත්තරම නයිට්‍රජන් ප්‍රමද යූරියා. ඒතර යූරියා නැතුව ඇමෝනියම් සල්ෆේට් ආදී පොහොර ගැනීමේදී අපේ තිබුණ නිර්දේශ ඒ අවශ්‍ය පොහොර ලැබෙන පොහොර වලට අනුකූලව අපි පොහොර මිශ්‍රණ හඳුන්වා දීම දක්වා වැඩ කටයුතු කරා ඒවැයි හානි අඩු කරගන්න අවශ්‍ය